අපි සියලු දෙනාම දන්නවා 2024 සැප්තැම්බර් මාසේ 15 වෙනිදා පවත්වන්නට යෙදුණු ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ පිට වෙලයි කියලා දෙමව්පියන් අතර මේ වෙන විට ඇති වෙලා තියෙන ඒ ගැටලුව සම්බන්ධයෙන් අපි මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නට අද තීරණය කළේ. මේදී අමාත්‍යාංශයේ විදිහට අපි ගත්ත ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මම පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. විභාග දෙපාර්තමේන්තුවේ සැප්තැම්බර් මාසේ 15 මේ පවත්වපු පේපර් එක ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය පිට වෙලයි කියන ආරංචිය ආව ගමන් විභාග කොමසාරිස් ජෙනරාල්තුමා ඒ වගේම අමාත්‍යාංශ මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරා. විභාග කොමසාරිස් ජෙනරාල්තුමා තමයි විභාගයේ පැවැත්වීමේ බලධාරියා වෙන්නේ විභාග දෙපාර්තමේන්තුව. විභාග කොමසාරිස් ජෙනරාල්තුමා මේ පිළිබඳව මූලික විමර්ශනයක් කරලා මේ විමර්ශනය කරලා ඒ විමර්ශනයත් එක්කලා ඔවුන් හොයාගෙන තියෙනවා මේ විමර්ශනය පවත්තලා මේ විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට තිබුණ ඒකට හා සමානව ප්‍රශ්න තුනක් මේ එළිය මාධ්‍ය සාකච්ඡා කරපු සමාජ මාධ්‍යවල සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍රයක තිබුණයි කියන එක. හැබැයි අමාත්‍යාංශයට විභාග කොමසාරිස් ජෙනරාල්තුමා මේ සම්බන්ධයෙන් වාර්තා කිරීම සමගම විභාග කොමසාරිස් ජෙනරාල්තුමාත් එක්කලා එකතු වෙලා අමාත්‍යාංශයේ අපි ඔක්කොමල්ලා මේ විමර්ශනය කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාමත්ම කඩිනමින් මේ විමර්ශන කටයුතු කරගෙන ගිහිල්ලා මේකට සම්බන්ධ පුජ්‍යලයක් අඳුනාගෙන ඒ පුජ්‍යලය අත්අඩංගුවට ගත්තා. ඒ වගේම විමර්ශනය අඛණ්ඩව විමර්ශන කටයුතු පවත්වාගෙන යනවා. ඒ අතරතුර මේ විමර්ශනයත් එක්කලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් අතුරු වර්තාවක් අමාත්‍යාංශයට ලබා දුන්නා. ගෘහග්‍රාමාත්‍යතුමිය විෂයභාර අධ්‍යාපන විෂයභාර අමාත්‍යතුමිය මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරා. අවධානය යොමු කරලා වෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සාකච්ඡා කරා. විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සාකච්ඡා කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආපු වාර්තාවත් එක්කලා ඒ වාර්තාවේදී සනාථ කරලා තියෙනවා බාහිර සමාජය තුළ සමාජ මාධ්‍ය ජාලහරහා සාකච්ඡා කරන ලද ප්‍රශ්නපත්‍රයට සමාන ප්‍රශ්න තුනක් පේපර් එකේ තිබුණා කියන එක. ඒ පිළිබඳව නැවත වතාවක් විභාග කොමසාරිස් ජෙනරාල්තුමාට අමාත්‍යාංශයේ ගරු අග්‍රාමාත්‍යතුමිය උපදෙස් දුන්නා ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒ වර්තාව පදනම් කරගෙන කොමසාරිස් ජෙනරාල්තුමා ඉදිරිපත් කරන ලද වර්තාව පදනම් කරගෙන එතුමා ඉදිරිපත් කරපු ඒ වර්තාව පිළිබඳව අධ්‍යයනය කරන්නට ගරු අග්‍රාමාත්‍යතුමිය විශේෂඥ කමිටියක් පත් කරා. ඒ කමිටියක ඒ පිළිබඳව දීර්ඝව අධ්‍යයනය කරලා අපිට ලබා දුන්න නිර්දේශත් එක්කලා අමාත්‍යාංශයේ ඒ සඳහා අවශ්‍ය කටයුතු ඊයේ දින ප්‍රකාශයට පත් කරා විභාගය ඇගැයීමට ලක් කරන්නට කියලා. يعني මම මේ කමිටිය ගැන කතා කරන්නම්. මේ කමිටියක මේ විශේෂඥ මේ ෆීල්ඩ් එකේ විශේෂඥවරුන් දේශීය සහ විදේශීය විශේෂඥවරුන් 7 දෙනෙක්ගේ එක්ස්පර්ටිස් 7 දෙනෙක්ගේ ටීම් එකක් තමයි පත් කරේ. ඒ ටීම් එක මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. අද අපිත් එක්ක මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. මේකට සම්බන්ධ කරපු මේ එක්ස්පර්ටිස් පැනල් එකේ අපේ මහාචාර්ය සමුද්‍රා සෙනරත් මැතිණිය, එතුමිය අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව මහාචාර්ය සහ මනෝවිද්‍යාඥවරියක්, එතුමිය කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මහාචාර්යතුමියක් විදිහට කටයුතු කරන්නේ මේ ෆීල්ඩ් එක සම්බන්ධයෙන් දීර්ඝකාලීන අධ්‍යක්ෂීම් තියෙන මහාචාර්යතුමියක්. අපි එතුමිය මේ කමිටියට අපේ අග්‍රාමාත්‍යතුමිය සමාජිකාවක් විදිහට පත් කරා. ඒ වගේම අපේ දවදුරටත් අපි ශේෂ්ත්‍රය පිළිබඳව විශේෂයෙන්ම කතා කරන ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මැතිතුමන්, එතුමා මං හිතන්නේ මේ පිළිබඳව ශේෂ්ත්‍රය අපේ ඉතාමත්ම විශේෂඥ වෛද්‍යවරේ, එතුමා විශේෂ කාර්යභාරයන් තුළ නිරත වෙනවා. එතුමත් මේ කමිටියේ සමාජිකයෙක් විදිහට අපේ අග්‍රාමාත්‍යතුමිය පත් කරා. ඒ දෙන්නම අපිත් එක්ක මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. ඒ දෙදෙනාම මේ අද දවසේ තුළ පැහැදිලි කරાવી මේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ සම්බන්ධයෙන් සහ අපිගෙන ඇති ක්‍රියාමාර්ග සහ කමිටුවේ නිර්දේශ මොන විදිහටද ඉදිරිපත් කළේ කියලා. You're watching the Life Traveler Channel.